මේ මොහොත වන විට අපේ රටේ රැකියා විරහිත උපාධිධාරී 30,000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. අතිමහත් බහුතරයක් කලා උපාධිධාරී. මේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට හරියාකාර තිරසර විසඳුමක් ලබා දෙන්නට මේ රජයේ අපොහොසත් වෙලා තිබෙනවා. රට බංකොලොත් වෙලයි කියන එක මේ උපාධිධාරීන්ට ලබා දිය යුතු සුදුසු පිළිතුර නොවේ. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනකොට ලේකම් කාර්යාලයේ සමහර පුද්ගලින් සහ දේශපාලන අධිකාරිය නියෝජනය කරන කණ්ඩායම් මේ උපාධිධාරීන්ට කියලා තිනවා පින්පඩි ගණ්ඩ දාවේ කියලා. පුළුවන් නම් කුලී වැඩක් කරලා ඉන්න කියලා. ඇත්ත වශයෙන්ම අපේ රටේ CWW කණ්ණංගර මැතිතුමාගේ පුරෝගාමිත්වෙන් බිහි වුණු නිදහස් අධ්‍යාපන ක්‍රමයේ අරමුණ වුණේ උපාධිධාරීන්ට මේ වගේ උත්තර සපයන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම නොවේ. 30,000කට ආසන්න උපාධිධාරීන් කලා උපාධිධාරීන් කියලා පැත්තකට විසි කරන්නට බෑ. ඒකට හේතුව මේ රටේ සියලුම දෙනා දේශපාලඥයාගේ ඉඳලා අධ්‍යාපන බලධාරීන් වග කියන්නට ඕන මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය අඩංගු වෙලා තිබෙන විෂය නිර්දේශයට සහ ඒ වැඩපිළිවෙලට. මේ දරුවන් නිදහස් අධ්‍යාපනය හරහා බිහිවුණු උපාධිධාරීන්. කලා උපාධිධාරීන් කියලා ඒ අයව පයින් ගහලා පැත්තකට විසි කරන්නට කිසිම අයිතියක් නැහැ. මේ රජයේ විතරක් නෙවෙයි අනාගත ආණ්ඩුවලට. දැන් මේ 30,000 කොට්ටාසය කලා උපාධිධාරීන් කියලා කොන් කරලා වෙන් කරලා පැත්තකට වීසි කරලා තිබෙන මොහොතක අපි හඬ නගනවා මේ උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුයි. විකල්ප ආණ්ඩුව හැටියට විපක්ෂයේ අපි විවිධ ක්‍රමවේද හරහා විසඳුම් සපයන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙනවා. අලුත් පුහුණු කිරීමේ ක්‍රමවේද, නව තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනය ලබා දීම සහ ඒ පුහුණු වීම කාලය තුළ යම් දීමනාවක් ලබා දීම, තිබෙන්නා වූ යම් යම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂම ගුරු පුරප්පාඩුවලට මේ දරුවන්ව සම්බන්ධ කර ගැනීම, ඒ වගේම ව්‍යවසායකින් හැටියට එයට ෘචිකත්වයක් කැමැත්තක් දක්වන උපාධිධාරීන් ප්‍රාග්ධන ශක්තියක් සහිතව යොමු කිරීම, මේ අනාදී වශයෙන් විපක්ෂයේ අපි විකල්ප ආණ්ඩුව හැටියට මේ ප්‍රශ්නයට මුහුණ දීලා විසඳුම් සපයන. අපි මේ ප්‍රශ්නෙන් පැනලා යන්න සූදානම් නැහැ. අපිව හමුණු මේ උපාධිධාරීන් කිව්ව දේ තමයි බොහෝ දෙනා කැමති නැහැ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න. බොහෝ දෙනා කැමති නැහැ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. ප්‍රශ්නවලට මුහුණ නොදීම නායකත්වයේ ගුණාංගයක් නෙවෙයි. අපි සූදානම් නියම නායකත්වයක් තුළින් මේ 30,000ක් පමණ වූ බහුතරයක් කලා ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න අපි සූදානම්. අපි පිළිගන්නවා මේ විසඳුම් ලේසි පහසු විසඳුම් නොවේ, අමාරු විසඳුම්. මොකද අපි ජීවත් වෙන්නේ බංකොලොත් රටක. හැබැයි බංකොලොත් රටක මේ බංකොලොත් අධ්‍යාපන ක්‍රමයෙන් කලා උපාධිධාරීන් බිහි කරයි කියලා මේ වටිනා තරුණ සම්පත අපිට අහක දමන්න බෑ, අහක දමන්නෙත් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ආණ්ඩුවත් විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම මේ ප්‍රශ්නය අවධානයට යොමු නොකරන අවස්ථාවක මේ ප්‍රශ්නය ඉදිරියේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන මොහොතක අපි මේ අනාථ භාවයට ලක්වුණු රැකියා විරහිත කලා උපාධිධාරීන්
30000කට ආසන්න සංඛ්‍යාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි හඬක් නගනවා. අපි සටනකුත් කරනවා. හැබැයි ඒ දේ කරනවා වගේම අපි විසඳුමකුත් හොයනවා. ඒකට විසඳුම් අත්‍යවශ්‍යයි. ඒ විසඳුම් ලබා දෙන්න අපි සූදානම්. දැන් බංකොලොත් රටක් කියලා කලා උපාධිධාරීන් බඳවා ගන්න බැරි කියන උත්තරේ තමයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධ්‍යාපන අමාත්‍යංශෙන් මේ උපාධිධාරී දූ දරුවන්ට ලැබිලා තියෙන උත්තරය. හැබැයි බංකොලොත් රටක් තුල ගුණාත්මක භාවයෙන් බාල බිත්තර අපේ රටේ ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල නම් නතර වෙලා නැහැ. මේ බංකොලොත් රටේ මහජනතාවගේ ජන ජීවිත කඩා වැටුණු ආදායම් මාර්ග ගරා වැටුණු අපේ රටේ තවමත් දේශපාලකයන් සහ බලධාරීන් උත්සාහයක නිරත වී සිටිනවා. ගුණාත්මක භාවයෙන් පහළ කල් ඉක්ුත් වුණු එක්ස්පයරි ඩේට් පැන විදේශීය බිත්තර අපේ රටට සුළු මුදලකට ගෙන්නලා වැඩි මුදලකට අලෙවි කරලා මේ රටේ මහා බිත්තර ජාවාරම ක්‍රියාත්මක වෙනවා කියන චෝදනාව සමාජය තුල කතාබහට ලක් වෙනවා. අපි අහන්න කැමති මේ පිටරටින් ගෙන්නන බිත්තර ගනුදෙනුවට සම්බන්ධ කවුද? මොකක්ද මේ බිත්තර ගනුදෙනුව? මේ ගෙන්වන්නේ નિયમિત සෞඛ්‍ය සහතික සහ ආරක්ෂක සහතික නොමැති බිත්තර නේද? කවුද මේ බිත්තර ගනුදෙනුවේ මහ මොලකරු? මොනවද මේ බිත්තර වලට ලබා දෙන තත්ත්ව සහතිකය? මේ බිත්තර ගුණාත්මක භාවයෙන් කොතනද තිබෙන්නේ? මේකට වෙළඳ ඇමතිවරයා හවුල්ද? වෙළඳ ඇමතිවරයා මේ බිත්තර ගනුදෙනුව පිළිබඳව රටට තොරතුරු කියන්නට බලාපොරොත්තු වෙනවද? ඒ මොකද සමාජයේ බොහොම බරපතල කතාබහකට ලක් වෙලා තිබෙනවා. කල්ලිකුත්තුණු බිත්තර විදේශීය රටකින් ගෙන්නලා මේ රටේ ශීතාගාරවල තියාගෙන අලුතෙන් පැකේජ් කරලා අලුත් එක්ස්පයරි ඩේට්ස් දාලා මේ රටේ පාරිභෝගික ප්‍රජාවට ලබා දෙනවයි කියන ඒ මහා දෙවන්ත කතාබහද ක්‍රියාත්මක වෙනවා. මං අහන්න කැමති වෙළඳ ඇමතිවරයාගෙන් මේක ඇත්තක්ද? මේක සත්‍යද? බාල බිත්තර ගෙන්නනවද? කුණු බිත්තර මේ රටේ ලක්ෂ 220ක් පාරිභෝගිකින්ට ලබා දීම රාජ්‍ය ප්‍රතිපත්තියද? බංකොලොත් රටක මේ වගේ දෙයක් සිදු වෙනවද නැද්ද කියන එක ගැන රටට හෙලිදරව් කරනවද? මං ඇමතිවරයාට ප්‍රකාශ කරනවා වහාම මේක ගැන රටට ප්‍රකාශයක් කරන්න. මේකේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව රට දැනුවත් කරන්න.